රොටි කිව්වම බැලූ බැල්මටම එක පාට්ට එපාරපු ෆිල්ලෙන්යක්න්න නැද එනවානේ දයියෝ රොටි ද කිය ගන්නන්නේ වගේ. ඇත්තටම අපි ඉස්සරකාපු රොට ටිකක් කනකොට එපා වෙනවා එකට ප්‍රධන හේතුව තමයි ඒ ෆයිබ ගතිය සහ ඒ හාඩ් ගතිය. ද අපි රොටි කියලපුුවම කියන්නේ අරද ලංකාවේ මොනවාද පොල් රොටියනේ ඇත්තටම කියනව නම් රොටියට අනිවාරයෙන් පොල් දාන්න ඕන කියලා නීතියක් ලෝකෙ කොහෙවත් නෑ. ඒ තනිකරම අපේ ලංකාරන්න ගුහනියෝ හදාගත්තු කතාවක්. ලෝකෙ රොටිවර්ග තියෙනවා ඕන රම් පොල් නොදාදිය දේ රොටිවර්ගර්. ඒවගේම කියන්න ඕනේ මඋුණත් සාමාන්‍ය රොටි රැසිපිය එකක් දුන්නොති සමහරවදාවට මගේ පේස්බුක් එක ඉන්න කාතාවම කතා කල් ලහනවා ඇයි පොල් දාන්න නැත්තේ කියලා ඒක පොල් රොටි ඒවගේ මේ දෝකේ විාකාර රොටිවර්ග හදන්න පුළුවන්. අපේ පොල් රොටිය විතරක් නෙවෙේ ඉන්දියාව ඒවගේම මෙෙක්සිකෝව ඒවගේ ගොඩාක් කාසිාව රටවල් වල රොටි ජනප්‍රියාහාරයක් වැඩිය නෙවේ මාලදිවයිනේ ප්‍රධානාහාරයක් රොටිය. ඉදිරි කොහොම වනත් අපේ පොල්රොටිය හින්දා ලෝකෙතියන අනිත්‍රට ඔක්කම පොල්දාන්න ඕන කියලා නීතියක් නෑ කියන එක තයි ම ඉස්සල්ලම කියන්න ඕනනි ඒවගේම ඔගොලන්ට පුළුවන් රොටිය විධාර ෆ්ලේවර්ස් වලින් හදන්න. ඔගොල්ලන්ට තවත් ආසාවෙන් ප්‍රටිකරන්න පුළුවන්. ඒක හින්දා ලෝක ගොටක් තැන්වල රොටි කන්සෙප්ට් එක ලොකුවතම ව්‍යාප්ත වෙන අතරේ ඒවා අලුත් ලේවර් එකකන්න්න දැන් ගොල්ව අද බලන්න යන්නේ චිස් රට එකක් කොම දන්න කියන එක. චිස් රොටිහත් හදන්න පුළුවන් විවිධ ක්‍රමාස්සේ මේක තවත් එක ක්‍රමයක්. ඉති ඔගොල්න්ට මේක ආදර්ශයටතරගෙන චිස් වෙනුවත හොගොල්ලන්ට මාලුපුංචියයට කඩලා හෝ එමනැත්තං මිරිස් ගතියට හෝ සේවරිගතියට හෝ එමනැත්තං. අල්ලුත්ම අලු ලේවර එකට රටිය මේ විදියට කදන්න පුළුවන් එහනත් අපි රෙසිපිය කටයන් හව් ඉස්කොරබී දන් එනි වේයිස් කලබී චිස් රොටටඩේ බලමු බලමු මොන අද ගන්න තියෙන හරි මෙට මේ විජය රොටි එකක් අදාගන්න තමයි අපි දම් මේ කළමනා දේවල් ලේස්චි කරක් ගන්නේ රයිත් එහෙන නිස්සල්ලම ඕනෙ කිරි පොල්කිරි නෙවේ වෙන ඕන කිරක් ගන්න බිලිලීට එකසිිය තිහක් විතර ඊට පස්සෙ ගන්න ඕනේ ෆාම් පිටි ඉස ලුම චුක්ටත්දන්නක ති පසේ පාම්පිටි කෝපයක් ප්‍රෑම්දශය පනහක්විතර පාම්පිණි. හරිද අර කිරක ලුණ තිිකත් දාලා ඒකර මේ පාම්පිටි ඔක්කොම දාලා ලස්සන්ට මෙන මේ විදියට පොඩ්ඩක් කවලලා කරන්න නොන ෝගොල්ලන්නද නිනං දැන් තේරේ පෙනනිගං පාප්ප වගේ ගතියක් ගණන්ගන්නපත් තෙල් බින්දු කීපයක් දාන්නන්. තෙල් බිඳදු කීපත් දාලා හොඳට ඩෝය එක අනන්න හොඳට අනනොකට අනනොකට අනනොකොට එක ස්ටේජ්ජ එකක්යනවා ඒ අවස්ථාවක් කියයනවා ඕගොල්ලන්ගේ අතේ ඇේ නැති ගාන අන්න එතෙන්දි තමයි හරි පදම හොඳ මතක තියයාල නඒවගේ සොප්ටෙන් ඕනේට පස්සේ ඔගුලන්න්න පුළුවන් මේ කුඩට දාහලා ලක්ස්සන්ට අනලක් ඊට පස් ගුලන් පුළුවන්. ලො එක වගල පෑබාගක් විතට පත්තකින් කියයන්න ඒ අතර අමත කර ගන්න පාදැන් අපි අදහදන්න යන්න චිස්් ටික ක්්‍රේට් කර ගත්තා පුළුවන්ද බැරිද. බැක් කිව්වත් බෑම තමයි ඊට පස්සේ අප රෝටි ෝය කරග න්න මේ දියට තමන් අවශ්‍ය කෑලි උදාහරයක් නොන ග්‍රෑ පනහහි වගේ කෑලි කටාගන්න පුළුවන්ත් සුපිරි එවි රෝල් කල්ලටයක් කලා කියලා හිට පස්සෙ. ප පික් උඩයි ට එකකේ මතුරල වෙ ට පසෙ රෝලිම් පි රගෙන දන්නනේ ලස්සන්ට තුනී කරගෙන තියාගන්න. ඉට පස්සේ බට චිත්තක් මල් කල් අරගෙන පින්සලක් එම නැත්තං මක්කඩෙක් කොලයකින් මුුලු රෝටය පුරාම ගාල ඒක තුඩින් අපි අරධයැ ග්‍රේ්රගත්තු චිෂ්ටික දාන්න පුළුවන්ද පුුව ඊට පස්සේ මේ රූප්‍රාමුවල පේන විදිට ඔබ නවාගන්න. නවාගෙන ඔබට රෝල් කරගන්න එච්චරයි මේ තරන් සරල කෑම ඔගුල්ලට හදන්නකම පුළුවන්කම තියෙද්ද ඇයි මේ අමාහරු කරගන්නේ මේ විදිර හදාගත්තු රොටිය පේනවනේ ඔන්න හොඳට බලාගන්න නව අම්ඹරණ විදිිය මේ යුජයට අන්තිම කොන පොඩි ස්ටච්චකත් දාලා ඊට පස්සේ මේ විදි අද කරන්න හොඳට දැන්තියෙන්නේ ආයි පෝලිින්ි පින්න කරන්න අනන් තුරී කරගන්න ඉති බලොච සරලයිදග මේමගේ සරල රෙසිපියෝගොල්ලට හදන්න පුළුවන් ඇයි නොකර ඉන්නේ බෑ කියන්න එපා මහංචි වෙලා කොහොම හරි තියෙන විදිහයට ඉස්සාහටයන් ඒක තමයි විය යුතු එකමදේ අපි පලිගන්න වනන් ඩගන හොඳර කෑමකාල නොන මේ වගේ රොටියක් චිස් පොටියක් හදාගෙන පට්ට පන්නකේ දෙදත්ට වෙලා ඉන්න දයනය කියලා ලමයි ටිකයි පවුලි ටියයත් සතුටඉන්න වෙන ජයවේවා.